අබන් ඔබ දන්න සදදිස්ලොතුරින් අපි ඔබට නොයෙක් විදිිය වීඩියෝ අරගෙනයනවා තොරොතුරු බොග්ගොඩක් එක් එතිෙ මේ හැම දෙයක්ම ඔබේ දැම වැඩිකිරීම සඳහා තමයි අපි අරගෙන එන්නේ ඔබ තමත්ේ චැනල සබ්ස්ට්‍රයිප් කරනත්ත හොම ගෞරුවෙන් ආරාධනා කරනවා අප YouTube කැනල්ල එක සබස්ට්‍රයි් කරන්න කියලා අදාාපේ තොරතුරු දියකාව පිළිබඳව බොහොම නිතර දකින්න ලබිින්තන පක්ෂේක් තයි දියකා හරටත් සහ වියලි කලාපේ කුඩා පොකුණු විල් ඇලදුොළ දංගා ආශ්‍රිතව ඒවගේ වෙරලබට මෝ ශ ජලාත්‍ර පරිසරවල අපිට දියකාව දකින්නට පුළුවන් සහරලාට කණ්ඩායම් වශයෙන් දකින්නට පුලුවන් සමහරලාට තනිවත් හැසිරෙනවා සාමාන්‍යෙන් දියකාව කපුටක්ග පැෙනුවට සමානය. අපේ රටේ නිත්‍යවාසයකෙන් පිටගටින් පක්ෂයෙක්නම මේ පක්ෂයා අපේ රටේ වායකන පක්ෂය. කලු පැති සිරක් තමයි දකිනට ලැබෙන. ඒ වගේම මේ පක්ෂගේ බෙල්ලෙත් නිකටත් හොඳින් සලකුණු වෙච්ච සුදුපාට ලප දකින්නට පුළුවන් ඉතා හොඳින් ජලපී ණන්ඩ පුළුවන්ගේ වගේම කමිදීමේ හැකියාවක් තියෙන්. මාලු අල්ලද්දිී මතුපිටට එනෙ නැතුව කාලයක් දිියයට රැදිිලා ඉඳලා ඒ කාරය කරගන්නට මේ පක්ෂයට හැකියාවක් තියෙනවා ඒ වගේම අ තෙමුණු තටු වියලගණ්ඩ ජලාසය ඇතර ඇති ගහක්කෝ ගලක් වගේ තැනකට ගිහිල්ලා තටු විහිදාගෙන ඉන්න විදිහ අපිට නිතරම දකින්න ලැබෙනෝ මේ සතුන් ඉන්න පරිසරේ. සාමාන්‍ය ඔක්තෝබර් මාසය විතර මේ පක්ෂීන් බිත්ත්‍රදානෝ. ඉන්දියාව ලංකාව බංගලාදේශය පකිස්ථානය ඒ වගේ මියන්මාරය තායිලන්තය වගේ රටවලත් ඉන්දුනනිසියාව වගේ කාම්බෝජය ලාවසේ වගේ ආසියාතික රටවලත් දියකාව හින්නට ලැබෙනවා.තිේ මේ ොරො තු්‍රෝබට වැඩගත් ින්දති කියලා අප විශ්වාස කරන. ස්තු තිය බට